ਬਣਾ ਕੇ ਲਗਾਣਗੇ ਬਣ ਬਣ ਗਿਆ ਬਣਾ ਕੇ ਤੇ ਕਰਨ ਦੀ ਗੱਲ ਕਿਉਂ ਨਾ ਵਰੰਦ ਕਰਨ ਨੂੰ ਵੀ ਆਤੀ ਜਾਂਦੀ ਪੁਲਿਸੀ ਨਹੀਂ ਦਿੱਕੇ ਪੁਲਿਸੀ ਜਿਹੜਾ ਵਰੰਦ ਕਰਨ ਪੁਲਿਸੀ ਨੂੰ ਕਰਨ ਦੀ ਗੱਲ ਨਹੀਂ අදාළ සිසුන් පාසලේ යම් යම් විනය විරෝධී ක්‍රියාවන් සිදු කර බවට එල්ල වුණු චෝදනා මත එම පහ වසර ශ්‍රේණි ඉගෙන ගන්න ළමයින් පිරිසක් අවුරුදු 10ක දරුවන් පිරිසක් ඔවුන්ට විදුහල්පතිතුමිය සහ අදාළ තවත් ගුරුවරියක් කායික දඬුවම් ලබා දුන් බවට ප්‍රකාශ කරලා තිබෙනවා ඒ දරුවන් ඒ ප්‍රකාශවලින් අනාවරණය වෙලා තියෙනවා කායික දඬුවම් ලබා දුන් බවට ඊට අමතරව අදාළ විදුහල්පතිතුමිය විසින් ප්‍රදේශයේ පොලිසියට දැනුම් දීමකින් කරලද දැනුම් දෙමක පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු පොලිස් ජීප රථය දාලා පාසලට පැමිණුණු බවත් ඉන් අනතුරුව එම පොලිස් නිලධාරීන් විසින් අදාළ දරුවන්ට කායික දඬුවම් කායික හිංසාවන් කරන ලද බවත් ඉන් පසුව එම සිසුන් ජීප රථයට නංවාගෙන පාසලෙන් බැහැරටගෙන ගිය බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. අරුවන්ගේ ප්‍රකාශවලින් එක කරුණක් අනාවරණය වුණා. ඔවුන්ට ජීප් රථය තුලදී පහර දුන්න බවට විඳිත දරුවන් ප්‍රකාශ කරලා තිබෙනවා. එතනදී පොලිස් ජීප් රථය ඇතුළතදී විදුලි සැර වැදීමට සැලැස්සූ බවත් විදුලි සැර වැදීමට සැලැස්සූ බවට එම දරුවන් කීප දෙනෙකු ප්‍රකාශ කරලා තිබෙනවා. මේ ප්‍රකාශය තහවුරු කර ගැනීම සඳහා අදාළ ජීප් රථය තුලදී එවැනි සිදුවීමක් සිදු වුණාද කියන කාරණය පරීක්ෂා කර බැලීම සඳහා නඩු භාණ්ඩයක් ලෙස අදාළ පොලිස් ජීප් රථය ජාතික ලමර්ෂණ අධිකාරී විශේෂ විමර්ශන ඒකකයේ බාරයට අරගෙන තිබෙනවා. එය භෞතික සාක්ෂියක් හැටියට අවශ්‍ය වුණොත් එවැනි සිදුවීමක් සිදු වෙලා තියෙනවද කියන කාරණය පරීක්ෂා කර බැලීම සඳහා තමයි පොලිස් ජීප් රථය ජාතික ලමර්ෂණ අධිකාරී විශේෂ විමර්ශන ඒකකයේ බාරයට අරගෙන තිබෙන්නේ. පාසල් කාල සීමාව තුළ දරුවන්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ඉතාම පැහැදිලි මඟ පෙන්වීම් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවස්ථා කීපයකදී යොමු කරන්න කටයුතු කළා තියෙනවා. ඒ අනුව කිසිදු පාසලක ගුරුවරයෙකුට හෝ වෙනත් බලධාරියෙකුට විදුහල්පතිවරයෙකුට හෝ අධ්‍යාපන බලධාරියෙකුට දරුවෙකුට ඔහු සිදු කරන ලබන විනය විරෝධී ක්‍රියාවක් හෝ කවර හෝ ආකාර ක්‍රියාවක් සම්බන්ධයෙන් කායික දඬුවම් ලබා දීමට අවකාශයක් නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ තියෙන චක්‍රලේඛ අනුව මෙවැනි කායික දඬුවම් ලබා දීම ආකාර තුනකට හඳුනා ගන්න පුළුවන්. එක් කාරණයක් තමයි මෙය විනය විරෝධී ක්‍රියාවක් හැටියට සලකලා විනයානුකූලව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ කායික දඬුවම් ලබා දීම අපේ රටේ නීතියට අනුව අපරාධ වරදක් හැටියට සැලකෙන්නේ. එය අපරාධ නීති යටතේ ක්‍රියා කළ හැකි. ඒ වගේම විදුහල්පතිවරු ගුරුවරු හෝ වෙනත් රජයේ ආයතනයක් නියෝජනය කරන කවර හෝ බලධාරියෙකු රජයේ නිලධාරීන් වන බැවින් මේ ආකාරයෙන් කායික දඬුවම් පැමිණවීම හෝ දරුවන්ට වද හිංසා පැමිණවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලද හැකි වරදක් බවට අදාළ චක්‍රලේඛයේ මගින් ඉතා පැහැදිලිව දක්වලා තිබෙනවා. ඒ නිසා අපි සියලුම අධ්‍යාපන බලධාරීන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් ඒ වගේම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා කවර හෝ තත්වයක් මත මේ දරුවන්ට කායික දඬුවම් ලබා දීමට කායික හිංසා කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කරන්න එපා. දරුවන් යම් විනය විරෝධී ක්‍රියාවක් කරනවා නම් වැඩිහිටියන් හැටියට මේ සියලු ගුරුවරුන් බාරකරුවන් ඉතාම උපේක්ෂා සහගතව මේ දරුවන් ශික්ෂණය කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කිරීම සුදුසු බව තමයි ජාතික ලමර්ෂ අධිකාරී මතය වන්නේ. යම් කිසි දරුවෙකු පාසල් පරිසරය තුළදී හෝ පවුල තුළදී හෝ යම් කිසි ආකාරයක කායික හිංසනයකට දඬුවමකට හෝ වෙනත් කවර වූ ආකාරයකට අපයෝජන ලක් වෙනවා නම් ඒ පිළිබඳ ක්‍රියා කරන්න ජාතික ලමර්ෂ අධිකාරී නිරන්තරයෙන් බැඳී සිටිනවා. එවැනි සිදුවීමක් ඔබට වාර්තා වෙනවා නම් ඔබට දැක ගන්න ලැබෙනවා නම් ජාතික ලමර්ෂ අධිකාරියේ 1929 හදිසි උපකාරක දුරකථන ඇමතුමාගේට දැනුම් දෙන්නට කියන ඉල්ලීමත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.